විශේෂයෙන් අද දවසේදී අපි ඉතාමත් අවිහිංසාවාදී වූත් සාමකාමී වූත් පාගමනකින් පිළියන්දල පොලිසිය ළඟට ආවේ සත්‍යග්‍රහයක් කිරීම සඳහා. ඊට හේතුව තමයි ඊයේ විශේෂයෙන් අපේ විද්‍යුත් මාධ්‍ය ඒ වගේම අද මුද්‍රිත මාධ්‍ය මුළු රටටම සමස්ත ලංකාවාසී බෞද්ධයන්ගේ පමණක් නෙමෙයි ලෝවැසි බෞද්ධයන්ගේ සිත්පිත් කම්පාවන සිත් කම්පා කරන ආකාරයේ සිද්ධියක් පිළිබඳ වාර්තා කෙරුවා. ඒ සිද්ධිය තමයි ලංකාව ඇතුලේ ක්‍රියාත්මක වන මූලධර්මවාදී අන්‍යාගමික මූලධර්මවාදීන් විසින් මේ රටේ බෞද්ධ තරුණයන්ව ඉතාම බරපතල විදියට පෙළඹවීම කළා. බෞද්ධත්වයෙන් ඉවත් කළා. ඔවුන් බෞද්ධත්වයෙන් ඉවත් කිරීම සඳහා සංකේතයක් හැටියට තමන් ජීවිත කාලෙම වන්දනා කරපු මේ බුදුහාමුදුරුව මේ බුද්ධ ප්‍රතිමාව පොළවේ ගස්සලා පුච්චලා මේ 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 මහා සංහාරය මේ රට ඇතුලේ කරගෙන ගියා. අවුරුදු 15ක් 20ක් මේ පිළිබඳ මේ රටේ හාමුදුරුවරු හඬ නැගුවා. පහුගිය කාලේ අපවත් වෙච්ච සෝමහාමුදුරුව මේ පිළිබඳව කතා කෙරුවා. ඒ වගේම අනපනත් ගේන්න බෞද්ධයන්ව ආරක්ෂා කර ගැනීම සඳහා සදාචාර විරෝධී ලෙස මේ ආක්‍රමණයන්ගෙන් බෞද්ධයන්ව ආරක්ෂා කරගන්න මාරාන්තික උපවාස කෙරුවා. අපි වගකීමෙන් කියනවා මේ රටේ එක පොලිසියකටවත් බැරි වුණා අද වෙනතුරු එක පාස්ටර්වරයෙක්වත් අල්ලගන්න බෞද්ධ වෙනුවෙන් මේ රටේ පොලිසිය මොකද්ද කියන්නේ අහිංසක සාමාන්‍ය බෞද්ධ මිනිහෙක් බෞද්ධ කාන්තාවක් භික්ෂුන් වහන්සේ නමක් පොලිසියට ගිහිල්ලා කිව්වොත් අනේ රාලහාමි අනේ ඔයසී මහත්තයෝ අපේ ගමේ බෞද්ධ සංහාරයක් වෙනවා අපේ හිතීමේ නිදහසට බාධා කරමින් සදාචාර විරෝධී ලෙස මේ අන්‍යාගමිකකරණය වෙනවා අපිට පිහිට වෙන්න මෙන්න මේ අය තමයි අහවල් කණ්ඩායම කියලා කිව්වහම පොලිසිය මොකද කියන්නේ අනේ හාමුදුරුවනේ ඕවට නීති නැහනේ එතකොට අපි කියන්නේ අවුරුදු 2500 ක ඉතිහාසයක් තියෙන අපිට මේ රටේ රැකවරණයට නීතියක් නැද්ද කියලා අපි අහනවා මේ තරම් බලවත් ආණ්ඩුවක් ඉඳෙද්දි 3-2 බලයක් තියෙද්දි අපි මේ ආණ්ඩුවට කියනවා නීති නැත්තම් නීති හදාපියව් මේ රටේ බෞද්ධයන්ගේ ආරක්ෂාවට කියලා අවුරුදු ගණනාවක් පොලිසියට අල්ලගන්න බැරි වෙච්ච මූලධර්මවාදීන් බොදු බල සේනා සංවිධානය අපි අල්ලලා පොලිසියට බාර දුන්නා උනේ මොකද්ද
පිළිම කුඩු කරවන්න උඩ ගැඩි දීපු ත්‍රස්තවාදී මූලධර්මවාදියා එළියේ සැපසේ ඉඳිද්දි මේ හෙලිදරව්ව කරපු වීරෝදාර අම්මයි තාත්තයි අද රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා මේ රටේ නීතියෙන් අපි අහන්න ඕනි මේ නීතිය ඉහෙලින් ඉන්න අයගෙන් අපි අහන්න ඕනි මේ රටේ නීතිය තියෙන්නේ හොරුන්ටද තක්කඩින්ටද එවැගේම කුඩුකාර මැරයින්ට පමණද මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා අහිංසක මිනිස්සුන්ට එක නීතියකුත් බල පුළුවන් කාර්යයන්ට මැති ඇමතිවරුන්ට වෙනත් හැකියාවන් නැති අයට විතරද මේ රටේ නීතිය පිළිසරණ තියෙන්නේ කියලා අපි අහන්න ඕනි එනිසා මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් ඉඳලා හැම කෙනෙකුටම නීතිය පිළිසරණ ලැබිය යුතුයි නීති නැත්තම් අලුතෙන් නීති පැනවිය යුතුයි ඒ අරගලය අපි බොදු බල සේනාවෙන් පටන් ගන්නවා මොනම ජගතෙකුටවත් මොනම බලවතෙකුටවත් මොනම කණ්ඩායමකටවත් යට නොවි බෞද්ධයාගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් අපි මේ ගත්ත පියවර රටේ හැම මුල්ලකම නිද්‍රාශීලීව නිදි කිරා වැටෙමින් ඉන්න හැම බෞද්ධ ජනතාවම නැගිට්ටුවමින් අවසන් පොද අවසන් හුස්ම පොද දක්වා අපේ කිරම හාමුදුරුවොත් එක්ක මේ රටේ ජාති හිතයිෂී එවැගේම සසුන් ලැබි අභීත අදීන භික්ෂු පරපුරත් එක්ක අපි සටන් කරන බව මේ වෙලාවේදී කියන අතරෙම නිර්ලජ්ජිතව මුග්ධව අදූරදර්ශීව අමනෝඥව තකතිරු විදියට මේ අම්මයි තාත්තයි සිරගත කරපු පොලිස් නිලධාරීන්ට අපේ විරෝධය පළ කරන අතරම අපි 12ට පෙර ඉවසීම ඉවරයි මම හිතන්නේ අපි මේ ජයග්‍රහණය දැන් ලබලා තියෙනවා ඉහළ නිලධාරීන් ඇවිල්ලා කිව්වා ඔවුන්ව නිදහස් කරන්න කටයුතු කරනවායි කියලා ඔවුන් අපිට බාර දෙන තුරු අපි සත්‍යග්‍රහය ඉදිරියට පවත්වනවා।